කබලෙන් ලිපට වැටෙනවාද වැටුණු ප්‍රපාතයෙන් ගොඩ එනවාද කියන එක තමයි සැප්තැම්බර් 21 ඡන්දයෙන් අපි තීරණය කරන්නේ. චෝදනා කරන්න කටින් බතල හිටවන්න පණ්ඩායන් ඉන්න පුළුවන්. හරි NPP එක මුදල් අමාත්‍යතුමා සුනිල් හඳුන්නෙත් මැතිතුමා. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. ඔබත් ලින්ක් සුදන්ත වලින්ම දත්මදින්න. කාට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්. එයාගේ ලොකුම ප්‍රශ්නේ එයාගේ යට ඇඳුමෙ තියෙන හිල් ටික. වැරදි නායකයෝ ප්‍රධාන පුටු වල ඉඳගත්තාම රටවල් විනාශ වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැල්පාලමේ එතුමා ආර්ථිකය නැමැති දරුවා අරගෙන දැන් මැදට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ යන ගමන යන්න දෙන්න ඕනේ. මේ මාර්ගය යන වෙන මාර්ගයක් නැහැ. වෙන මාර්ගයක් ගියොත් අපි ඔක්කොම අමාරු වෙනවා. ඔය අද සමහර දේශපාලඥයෝ රැලි පස්සේ යනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. මේව බොරු කතා මොකක්වත් වෙන්නේ නැහැ. දූෂිත දේශපාලඥයන්ට ලැබෙන්න ඕන දඬුවම ලැබෙනවා. මට කියන්නකෝ ලංකා ඉතිහාසයේ කවදද JVP ට සෙනග නොහිටියේ? ඒක රෝහණ විජේවීර මහත්තයා කාලේ සෙනග හිටියා. ඒ නිසා ඒ ඇයට කොච්චර සෙනග හිටියත් ඡන්දෙට කලින් ඡන්ද දවසේ ඡන්ද පෙට්ටි කඩලා හලලා ගණන් කරනකොට ඒ ඇය වටා හිටි ජනතාව මෙතෙක් කල් ඡන්දෙ දීලා තිබුණේ නැහැ. මේ වතාවේ ඒක තමයි දේශපාලන යථාර්ථයේ සත්‍යය. මිනිසුන්ට කියන්න වෛර කරන්න එපා, ක්‍රෝධ කරන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා, කෝපකම් කරන්න එපා. සතුටින් ඡන්ද බලට ගිහිල්ලා හෘදවේදීත්වයේ ඡන්දයක් පාවිච්චි කරන්න කියලා. කවුරු මොන කයිවාරු ගැහැව්වත් මේ සමස්ත ජනතාවම සජීව ප්‍රේම දාස මහත්තයත් එක්ක ඉන්න තාක්කල් මේ රටේ කිසි හේකුට බලය ගන්න බෑ නිසා සැප්තැම්බර් 21 දිනන්නේ සජීව ප්‍රේමදාස පමණයි කියන එක විශේෂයෙන් මතක් කරනවා. මහින්දට යන්න කිව්වා, බැසිල්ට යන්න කිව්වා, ගෝඨට යන්න කිව්වා. සටන උස්සන්න වුණා. කපුටයි මයිනයි යන්න ගියා. යන්න ගිහිල්ලා නරියෙකුට කතා කරලා ජනාධිපති පුත්‍රයෝ වාඩි කරා. දැන් එළවන්න තියෙන්නේ නරියයි කපුටයි මයිනයි එකට තියලා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජනරජේ පවත්වගෙන යනවද නැද්ද? තීන්දුව ගන්න වෙලා තියෙන්නේ 21 වෙනිදා. දෙවෙනි මනාප ගැන කතා කරන්නේ පරාජය පේන අය. අපේ කඳවුරේ කවුරුවත් දෙවෙනි මනාපය කතා කරන්න කෙනෙක් නැහැ. අපිට ඒකාන්ත වශයෙන් විශ්වාස. දෙවතාව මේ ඡන්දය ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 22 වෙනිදා උදේ ඔබ හැම දිනාටම 22 වෙනිදා හිමි ඉදිරියේ අලුත් ඉරක් යට අලුත් නායකයෙක් එක්ක අලුත් හුස්ම අරගෙන අලුත් ගමනක් යන්න ශක්තිය ලැබේවා.